දත්තල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. Dove Sensitive Expert by Signal. ආන්දෝලනාත්මක සුදුවැන් මාධ්‍ය හමුවට අදාළ නඩුවේ සැකකරුවක වන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තවදුරටත් කොළඹ ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. රාජිත සේනාරත්න මහතාට ඉක් දෙසැම්බර් 30 වනදා අධිකරණය මගින් අපහිමි වූයේ රුපියල් ලක්ෂ 5 භගින් වූ ශරීර පදකක් මත වූ අතර ඔහුගේ විදේශ ගමන්ද තහනම් කළ අධිකරණය විදේශ ගමන් බලපත්‍රය අධිකරණයේ භාරයට පත් කිරීමට නියෝග කළා. මෙවැනි පසුබිමක නඩුවේ වැඩිදුර විභාගය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදුවනවා. සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සරත් කුමාර් සහ අතුල මදනායක යන සැකකරුවන් දෙදෙනා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එමෙන්ම මාධ්‍ය හමුව සඳහා මූල්‍ය අනුග්‍රහය දැක්වීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රෝමි මොහොමඩ්ද අද අධිකරණය වෙත රැගෙන එනු ලැබුවා. සුදුවැන් මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වීම සඳහා දැනට රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 30ක මුදලක් ඉල්ලා ඇති නමුත් ඉන් පසුව ඒ කේවල් කර රුපියල් ලක්ෂ 20ක් දක්වා අඩු කර ඇති බවත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පසුගියදා අධිකරණයට ප්‍රකාශ කළා. ඒ අනුවම ලක්ෂ 20 සපයා දී තිබෙන්නේ මොහමඩ් රූමි නැමැති මසකකරු විසින් බවට පරීක්ෂණවලදී අනාවරණ වී ඇතයිද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එදින පෙන්වා දුන්නා. අද නඩු විභාගය සඳහා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අධිකරණයට පැමිණ සිටියේ නැහැ. Maxis, number 1 tire in Sri Lanka.